සමන්තා චක්ගවාලිසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තා විහාරියෝ භික්ඛු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංකාරූප සමං සුඛං වාසනාවන්ත පින්නතුනි පින්නතියනි මේ මාතෘකා ගාථාවෙන් පැහැදිලි වෙන්නේ මෛත්‍රී භාවනායේදී එම ධ්‍යාන උපදවාගෙන වෙසෙන යම් භික්ෂුවක් බුදුසසුනේ අතල සරදාවෙන් යුතුව පැහැදුනේ නම් සංස්කාරයන්ගේ සංසිඳීමයයි කියන සැප වූ සාන්තපදේ නම් වූ නිර්වාණය ලබන්නේය. භාගතුන් වහන්සේ පැහැදිලිව දක්වලා තියෙනවා මෛත්‍රී භාවනාව. සාමාන්‍යයෙන් මේ භාගතුන් වහන්සේ කියන්නේ මම සුපත් වේවා කියලා ඔය ඉඳලා හිටලා කියන එක නෙවෙයි මෛත්‍රී භාවනාව කියන්නේ. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන වැඩිවීමටයි. ඒ ධ්‍යාන වැඩිීමේ විපාක තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් සම්මා දෘෂ්ටියට පත්වුණු කෙනෙක් බුද්ධ ශාසනය පිළිබඳ අචල ශ්‍රද්ධාවෙන් යුතුව මේ මෛත්‍රී භාවනා වඩනවනම් ධ්‍යාන වඩනවනම් එය සංකාරූප සමන් සුගං වශයෙන් දක්වලා තියෙන සංකාරූපේක්ෂා ඥානෙ ලබනවා කියන එක නිවනට ආසන්නයි. එහෙමනම් භාගතුන් වහන්සේ දක්වලා තියෙනවා නිවන දක්වාම යන භාවනාවක් වශයෙන් මෛත්‍රී භාවනාව. අපේ සමහර අය මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ මේව පරණ භාවනා බමුණන්ගේ කියලා ලේදියට පහසු භාවනා හොයනවා. එහෙම හරියන්නේ නැහැ. මේ මෛත්‍රී භාවනාව ලේදි පහසු භාවනාවක් තමයි. ඉතාමත් සුවයක් ඇති වෙනවා මෛත්‍රී භාවනාවේ. බලවත් ආරක්ෂාවක් ඇති වෙනවා. තමන්ට පමණක් නෙවෙයි ලෝකයටම සිතක් සැලසෙනවා. අවසානයේදී තමන් සංකාරුපීක්ෂා ඥානය ලැබලා නිවන කරත් යනවා. එහෙමනම් සියලුම බෞද්ධයෝ මෛත්‍රී භාවනාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. නමුත් කනගාටුයි කියන්නේ අද වර්තමාන කාලේ මෛත්‍රී ධ්‍යාන වැඩිවීමක් නම් කොහෙවත් දකින්නේ නැහැ. අපි පස්සේ පිළිබඳව කතා කරමු. තවදුරටත් අපි පැහැදිලි කරමු මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පිළිබඳව සූත්‍ර දේශනාවල් තියෙනදී. මෙත්තානිසංස සූත්‍රයේ සුඛං සුපති හොඳට නිදා ගන්න. සුඛං පටිභුඤ්ඤති ආරේ ඇඳේ ඇහැරිලා එහාට මෙහාට නිකන් ඇගමලි කඩ කඩා ඉන්නේ. දුන්නින් ගිලියුණු ඊතලිය වාගේ එක පාට ඇඳින්න නැගිටිනවා. න පාපකං සුපීනම් පස්සති ඔය නරක හීන දකින්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති දැන් අපේ හුඟදෙනේ මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න කැමති. විශේෂයෙන් දේශපාලනය කරන අය. මිනිස්සුන්ට ප්‍රිය වෙන්න නම් ওই බොරු කිය කියා ඇවිදින් නැතුව කරන්න ඕන මෛත්‍රී භාවනාවල ධ්‍යාන වඩන්න ඕන. අන්න ඒකට මිනිස්සු කැමති වෙනවා ඡන්ද දිනන්නත් පුළුවන්. අපි ටිකක් කල් යනකොට භාවනා කරනකොට ඒක එපා වෙලා හුදෙකලාදී.
අමනුස්සානම් පියෝ හෝති. අමනුස්ස රෝග වලින් බේරෙන්න අන්‍යාගමික දේවාල කරා යදින පිරිස් වැඩි මේ යුගී. නමුත් මේ මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒ ඈත් කැමති වෙනවා මේ වඩන කෙනාට. දේවතා රක්කති. අපේ අය බොහෝ දුරට කැමති දෙවියන්ගේ ආරක්ෂාව ගන්න. දේව ආරක්ෂාවට. දේව ආරක්ෂාවට කියන්නේ අරම මෙව ඔය තැන් තැන් වල ගින් කරනවා. කරන මිත්‍යා වැඩ මම එකින් එක කියන්නේ. ලංකාවේ හොඳට පේන්න තියෙනවා. දේව ආරක්ෂාව ලබා ගන්න ගිහිල්ලා දෙවිවරු නැති තැන් වලට තමයි යන්නේ. ඊළඟට නාස අග්ගීවා විසම්වා සත්තම්වා කමති. වස විස ගිනි මෙවෙන් අනතුරු වෙන්නේ නැහැ. තුවටන් චිත්තන් සමාධියති. මේ මෛත්‍රිය තියෙන කෙනාගේ චිත්තේ සමාධියට පත් වෙන්න පහසුයි. මුකවන්නෝ විප්පදීති. වර්ණවත් වෙනෝ. අසම්මුල්ලෝ කාලංකරෝති. මෙන්න මේක ඉතා වැදගත්. මොකද අපේ හුඟදේ පින් දහම් කරන භාවනා කරලා චිත්තේ දියුණු කරන්නේ මේගොල්ල මරණ මංචකයේදී කලබලයටපත් වෙනවා. එතෙන්දී කලබලයටපත් වෙන්නේ නැතුව හිත මේ නල්ල මැද දීප්තිමත් තාරකාව තුල තියාගන්න බොහෝ කෙනාට බෑ. එහෙම තියාගත්තොත් එයා නැවත උපදින්නේ නැහැ. ඉතින් තමන්ගේ තියෙන දේවල් ගැන කල්පනා කරමින් හිත විසිරුවගෙන තමයි ඉන්නේ. අන්න එවැනි කෙනාට තමන් පින්දහම් කරලා තුනත්ති තෘෂ්ණා හිත නරක තැනකට යාව උපද ගෙනියනවා. අන්න එකෙන් වළක්ව ගන්නත් මේ පින්වතුන් සීල් දෙනාම දාන ආදී පුණ්‍ය කර්ම කරන අය මෛත්‍රී භාවනා වඩන්න ඕනේ. උත්තරින් අපණ විඥාන්තු බ්‍රහ්ම ලෝකූප ගෝහෝති. මේ විදිහේ ධ්‍යාන වඩමින් ඉන්න කෙනා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒදි භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තමයි මේ බ්‍රහ්ම ලෝකෙ ගියයින් පස්සේ මාගේ ශ්‍රාවකයා එහිදීම නිවන් දකිනවා. ඒ මාගේ ශ්‍රාවකයා කියන්නේ කවුද? තෙරුවන් සරණ ගිහිලා සම්මා දෘෂ්ටියට පත් වෙච්ච කෙනා. ආන්යා එවැනි කෙනෙක් ඇත්තටම සෝතාපන්න. එවැනි කෙනෙක් ඒ බ්‍රහ්ම ලෝකෙ ඉඳලාම නිවන් දකිනවා. දීර්ඝ කාලයක් සුවයෙන් ඉඳලා. ඉතින් මෙන්න මේ විදිහේ ආනිසංස ගොඩක් තියෙනවා. ඇත්තම අපි බලපුවාම අද වර්තමාන කාලයේ තියෙන ප්‍රායෝගික තත්ත්වයන් දිහා අපි හරි කැමති දෙවියන්ගේ පීඩ ලබා ගන්න කිව්වත් කැමති. ඇයි එහෙමනම් මේ මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්තේ? අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙන්නත් කැමති. ඇයි එහෙනම් මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්තේ? මිනිස්සු අතර ප්‍රිය වෙන්න බොහෝම කැමතියි අපි අය. ඒත් මෛත්‍රී භාවනාව වඩන්න කැමති නෑ. එහෙනම් ඒගොල්ලන්ට මිනිසුන් අතර ප්‍රිය වෙන්නත් බෑ. නරක හිණ පේනවා කියලා තැන් තැන් වල කියලා නූල් දා ගන්නවා. මිත්‍යා දෘෂ්ටික තැන් වලත් යනවා. ඇයි මේ අය මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්තේ? පංගුවක් නිඳ යන්නේ නැහැ කියලා බේත් පිටි ගන්න යනවා. ඇයි මේ අය මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්තේ? බුද්ධාන් ශාසනාවට ගරු කරන්නේ නැත්තේ? මේ විදිහට බලපුවාම මෛත්‍රී භාවනාවේ ආනිසංස මෙතකයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ ධර්ම මාර්ගය යන සියලුම දෙනා මේ මෛත්‍රී භාවනාව වඩන්න ඉගෙන ගන්න ඕනේ. ඊළඟට තවදුරටත් මේ මෛත්‍රී භාවනාව කර්ම විපාක ශේකරණ භාවනාවක් වන බව ලෝණපල සූත්‍රයෙන් දැක්වෙනවා. එයිදී භාගතුම වහන්සේ අහනවා මෙහෙම, මහණෙනි මේ කුඩා ලුණු කැටේ මේ කුඩා භාජනයට දැම්මොත් වතුර භාජනයට මොකක් වෙයිද? භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, වහන්ස මේ භාජනයේ තියෙන වතුර ලුණු රහ වෙනවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා, මහණෙනි මේ ලුණු කැටේ අරගෙන ගිහිල්ලා අර පේන මහ ගංගා නංගගේ මහ ජල කඳට දැම්මොත් මොකද වෙන්නේ කියලා. එතන භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, භාග්‍යතුන් වහන්සේ ඒ මහා ජල කඳේ කළ එකතුනකොට මේ ලුණු කැටි කිසිම රහක් දැයෙන්නේ නැහැ, වතුරේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ විදිහ භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේදී
පැහැදිලිකොට දේශනාකොට වදාලා ආංගීත්වය තමයි මේ මෛත්‍රී ධ්‍යානයට පත් වෙලා මෛත්‍රී ධ්‍යානයෙන් ඉන්න කෙනාගේ පැරණි පාප කර්මයන් බොහෝමයක් ගිවිලා යනවා කියලා. ඉතින් ඒ විදිහට ඇත්තරම අපි අය තුල වැරදි අවබෝධයක් තියෙන පැරණි පාප කර්ම ගෙවන්න බැයිද කියලා පුළුවන් ගෙවන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? පැරණි පාප කර්ම ගෙවීමේ මාර්ගය. ඒ පැරණි පාප කර්ම ගෙවුණයින් පස්සේ තමයි අවසානයේදී අරහත් බවට පත් වෙන්නේ. ඊට පස්සේ යම් සුළු සුළු පාප කර්ම ඉතුරු නොදෙව්වා රහත් වුණයින් පස්සේ ජීවත් වෙන පිරිනිවන් පාන්න කලින් ඒවා විපාක දීලා අවසන් වෙනවා. භාග්‍යතුන් වහන්සේටත් එහෙම වුණා. දැන් අපි බලමු මේ වර්තමාන කාලයේදී මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද කියලා. මේකදී ප්‍රථමයෙන් දේශනා කරන්න ඕනේ අපේ අය මෛත්‍රී භාවනාව වඩනවා කිව්වට ධ්‍යාන වැඩිම අතර වෙනස දන්නේ. අද බොහෝ දුරට මෛත්‍රී භාවනාව වශයෙන් කෙරෙන්නේ අක්‍රමවත් ඉඳගෙන හොඳට දේශන මිහිරිහලින් දේශනා කරන්න පුළුවන් කෙනෙකුගේ දේශනාව ශ්‍රවණය කරමින් අඩනින්දලපත් වීමයි. ඒක අද තම ලංකාවේ කොහෙත් කරන්නේ. වෙන්න මේක මෛත්‍රී භාවනා වැඩිමක් නන්නේ. ඊළඟට නිසි භාවනා ඉරියව්වක නොසිට අක්‍රමවත් ලෙස ඉඳගෙන මෛත්‍රී ධ්‍යානයකටපත් වෙන්නේ නැතුව ලෝකේ පුරාම පතුරවන්න පටන් ගන්නවා. ජලාශයක වතුර නැතුව කෙත්තලවල දිගේ වතුර යවන්න පුළුවන්ද? බෑ. ඒ වායේ තමන්ගේ හදවතේ මෛත්‍රී ධ්‍යානය ගොඩනැගින් නැතුව මෛත්‍රියෙන් පිරිහිතිරියන් නැතුව පිටතට පතුරවන්නත් බෑ. ඒ කරන වැඩි සිඳිච්ච වැවකින් හොරු වෙරළ වතුර හරවන්න හදන උත්සාහයට හා සමානයි. අපි නම් අපේ භාවනා ක්‍රමේදී මෛත්‍රිය පතරවන්න කියලා දෙන්නේ දැහැන් ගතුණයින් පස්සේ. මෛත්‍රිය පතරවන්න ධ්‍යානපත් වුණයින් පස්සේ. නමුත් මෙතන අවුලක් ඇති වෙලා තියෙනවා. අපේ මුග දිනෙකට මේ වැරදි කම්මට්ටාචාර්යවරුන් හරි විවිධ පුද්ගලයෝ විසින් මෛත්‍රී භාවනාව කියලා හඳුන්වලා දීලා තියෙන අර කියන විට ශ්‍රවණය කරමින් නිදා ගැනීම ක්‍රමයයි. ඉතින් මේ පිළිබඳ එච්චර දුර දිගට විස්තර කරන්න යන්නේ. නමුත් මුකුවත් නොකර ඉන්නවට වැඩිය ඒකත් හොඳයි. නමුත් ඒක හැබැයි මෛත්‍රී ධ්‍යාන වැඩිම නෙවෙයි. අර ආරම්භයේදී සඳහන් කළ ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. බොහොම සුළු ආනිසංසයන් නම් ලැබෙනවා. කොහොමනම් ධනක වැඩක් නෙවෙයි. ඊළඟට මේ මෛත්‍රී ධ්‍යාන වැඩීමෙන් අපි ඒ ධ්‍යාන තුලින්ම ලැබෙන ආනිසංසයන් පිළිබඳව කතා කරා. ඊළඟට මේ ධර්ම මාර්ගය යද්දී අපිට මෙහි ඇති වැදගත්කම කුමක්ද? රාග දේශ මොහ තමයි අපිට ප්‍රහීණ කරන්න වෙලා තියෙන්නේ. මේ මෛත්‍රී භාවනාවෙන් දැහැන් ගත වුණයින් පස්සේ යාගේ දේශයක් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට නිවන් මාගේ ප්‍රහීණ කරන්න ඕනේ කොටස් තුනෙන් එකක් ප්‍රහීණ වෙනවා මෛත්‍රී ධ්‍යාන වඩපුවාම. ඒ අතින් බලපුවාම නිවන් මාගට ඉතාමත්ම සමීප වෙන භාවනාවක් කියලා කියන්න පුළුවන් මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී ධ්‍යාන වැඩිවීමක් ගැන ලංකාවේ පොතපතවල අපිලිය පොත් තුන නම් සඳහන් වෙලා තියෙනවා. දේශනාවල සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව මෛත්‍රී ධ්‍යාන වඩපු අය මේවා දේශනා කරන්න ඉන්නේ නැතිකම. බොහොම හිබිරලයි. නමුත් මේ මෛත්‍රී ධ්‍යානේ වැඩිම ඉතාම පහසුයි. අප්‍රමාදී වීරයේ නිහතමානිකම ඇති අයෙකුට මාස කිහිපයකින් මෛත්‍රී ධ්‍යානටපත් වෙන්න පුළුවන්. අන්නේ ක්‍රමය පැහැදිලි කර දීමයි මේ ධර්ම දේශනාවල බලාපොරොත්තු. ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාද?
මෛත්‍රී ධ්‍යානයකට පත් වෙන්න තියෙන ඕන ප්‍රධානම සුසුකම තමයි, මූලික සුසුකම තමයි නිසි ලෙස පළඟ බැඳෙන කයරිජුව තබාගෙන මිනිත්තු 30ක්වත් ඉතාසුවෙන් ඉන්න පුළුවන් කෙනෙක් වීම. අපි කලින් කියලා තියෙනවා නිසි විදිහට පළඟ බැඳ ගන්නවා කියන්නේ දණිත් දෙක පොළොවට තෙරපිලා හිටින්න ඕන. දණිත් දෙකම පිටිපස්සෙන් පොඩ්ඩක් තමන්ගේ උදරයේ අඩු වැඩි අනුව අඟල් දෙකක් විතර උසට කිසියම් දෙයක් තියාගත්තර කමක් නැහැ. කයරි ජීවෙන් තියාගන්න ඕනේ. ග්‍රීවයයි. අන්න එහෙම ඉන්න පුළුවන් කෙනාට පමණයි මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන්. අපි මේක ආනාපාන සති භාවනාවේදී දේශනා කළා. ඔව්. ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව තවත් සමත වැඩෙන ධ්‍යාන වැඩෙන භාවනාවලදී කයරි ජීව තියාගන්න ඕනේ. එහෙම නැතුව මේක වඩන්න බෑ. ඉතින් ඒ හින්දා මේ කයිරුව තියාගන්න ක්‍රමවේදයක් කියලා දෙන්න දන්නෙත් නෑ, ඕනකමකුත් නෑ. එවැනි පිළිස් කරේ මොකද ඉඳගන්න කියලා මීරියන්ගෙන් සජ්ජායනය කරා. ඒ මීරියන් කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්න එපා කියපු විදියට. ශ්‍රාවක පිළිස මොකද මද්දානි මේ කහගෙන ඉඳලා නිදාගත්තා. හැමතැනම වෙන්නේ එකයි. එතෙන් මේක මෛත්‍රී භාවනාව නෙවෙයි, නිසි විදියට පළඟ බැඳ ගන්න පුරුදු වෙන්නම ඕන. ඒ සඳහා පුරුදු වෙන්න අපි මාර්ගයක් කියලා දීලා තියෙනවා. ඒක තමයි නමස්කාරය සහ සජ්ජායනය. ඒ කලම් පළඟ බැඳ ගැනීම පුහුණු. අපි ඒ සඳහා වීඩියෝ පටියකුත් ඉදිරිපත් කරලා තියෙනවා, පස්වෙනි වීඩියෝ උඹට බලා ගන්න පුළුවන්. භාවනා පූර්ව සාධනාව කියන කෘතිය අපි දක්වලා තියෙනවා ඒ පිළිබඳව. ඒකිනුත් කියවල තේරුම් ගන්න පුළුවන්. මේ කියවල හරි ගුරු ඇසුරකින් හරි දන්න කෙනෙකුගෙන් අහගෙන නිසි විදිහට පළඟ බැඳගෙන කයිරි ජීවිතයන ඉන්න පුහුණුවා. ඒක ප්‍රධානයි. අනික මේ සමතේට පමණක් නෙවෙයි, ඒක විදර්ශනාවටත් ඕනේ. කවදාක්වත් හිතන්න බෑ වකුටු වෙලා ඉඳගෙන රහතන් වහන්සේ කෙනෙක් බී වෙයි කියලා. හතර ගාති එල්ල කොන්ද බිමට බිම බලාගෙන කොන්ද නමාගෙන එහෙම රහතන් වහන්සේලා ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම නිසි විදිහට පළඟ බැඳෙන කයිරි ජීවිතයන බොහෝ වේලාවක් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සැතපෙන වෙලාවෙදී එහාට මෙහාට වඩින වෙලාවෙදී ඇරෙන්න රහතන් වහන්සේ නමක් බොහෝ විට ඉන්නේ භාවනා ඉරියව්වකමයි. පද්මාසනේ, සිද්ධාසනේ, සුඛාසනේ වැනි ඉරියව්වක. මේ කාරණා අපේ ශ්‍රාවකයෝ මුලින්ම දැනගන්න ඕනේ. එවාගෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි යද්දි සතර සතිපට්ඨාන භාවනා කරද්දි අපිට හැම විටම මේ පළඟ බැඳ ගැනීම අවශ්‍ය වෙනවා. කොටින්ම නිසි විදිහට පළඟ බැඳගත්තේ නැත්නම් එයාට බෞද්ධ භාවනාව කරන්න බෑ. බෞද්ධ භාවනාව කියලා වෙන වෙන දේවල් තමයි කරන්නේ. දැන් ওই මෛත්‍රී භාවනාව කියලා වෙන වෙන දේවල් නේ කරන්නේ. ඒ වයි තමයි. විදර්ශනා භාවනාව කරත් ඒ විදර්ශනා භාවනාව මොන ඉරියව්වෙන් හරි ඉඳගෙන පටන් ගන්න පුළුවන්. අවසානයේදී දැහැන් ගත වෙන්නකොට එයා පළඟ බැඳගෙන වාඩි වෙන්න ඕනේ. ඊළඟට අවශ්‍ය වෙන අනිත් කාරණය තමයි ධ්‍යාන නියෝක්ෂ ලැබූ කල්යාණ මිත්‍රයෙකු ඇසුරු කිරීම. ඒක තමයි මේ කාලේ තියෙන හුඟ අමාරු. අපි හැම වෙලාවෙම කියන්නේ ඔබට කල්යාණ මිත්‍රය හම්බේ විලාවට ඔබ මේ කියන විදිහට ඔබ පුහුණුව ආරම්භ කරන්න. ඒ ගැටලු තියෙනවා නම් අපි විමසලා බලන්න. අපි උදව් කරමු. මේ මූලික සුසුකම් තියෙන කෙනා නමස්කාරයේ සජ්ජායනයේ මුලදී පුහුණු වෙන කාලෙදී කළ යුතු භාවනාවක් තියෙනවා. ඒ භාවනාව තමයි මෛත්‍රී භාවනාව ආරම්භය. අපි මේ මෛත්‍රී භාවනාව එකපාරටම මම සුවපත් වේවා, සීළු සත්ත්ව සුවපත් වේවා කියලා පතුරවන්න යන්නේ නැහැ. තමා සූපත් වේවා කියන එක නිසි විදිහට අරමුණු අරගෙන ඊළඟට අරමුණ ගන්නේ තම කල්යාණ මිත්‍රයා. මොකද කල්යාණ මිත්‍රයා කියන්නේ ධ්‍යාන විමුක්ති මාර්ගඵල ලැබපු කෙනෙක්.
ආර්ය මහා සංඝරත්නයට අයත් කෙනෙක්. එවැනි කෙනෙක් අරමුණු කරගෙන භාවනා කරනකොට ඉබේම ඔබේ ධ්‍යාන ශක්තිය උඩට එන්න පටන් ගන්නවා. ඒක තමයි රහස මේ අපේ භාවනාවේ. ඒ හින්දායි අපි කියන්නේ මෛත්‍රී භාවනාවෙන් ඉතා පහසුවෙන් ධ්‍යාන වඩන්න පුළුවන් කියලා. මෙච්චර වටිනා භාවනාවෙන් ඇයි ධ්‍යාන නොවඩ ඉන්නේ? දැන් කාලය ඇවිදින් තියෙනවා ධ්‍යාන වඩන්න. ඊළඟට මේ ඒ විදිහට ගුරුරය අරමුණු කරගෙන භාවනා කරනකොට ටික කාලයක් ඔබේ නලල් තලයේ රම්බම් පැහැයෙන් බබලන්න පටන් ගන්නවා. භාවනාව කරගෙන යනවා නිමිත්තක් ඇති වෙනවා බලවත් විදිහට. ඒ වෙලාවේදී ගුරුවරයා උපදෙස් දෙනවා. එහෙම ඇති වෙනකොට ගුරුවරයා දන්නවා දැන් ශිෂ්‍යයා ඉන්න තත්ති. මාස 3ක් විතර මෙහෙම යනකොට ගුරු වැසුරෙන් භාවනා කරන්න අවස්ථාවක් ලබාගෙන ඒදීම ධ්‍යානයටපත් වෙන්න පුළුවන්. එතකොට මොකද්ද මෙතන මේ තියෙන රහස? මෙච්චර කල් වසම් වෙලා තිබුණේ. එක නිසි විදියට පළඟ බැඳ ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඊළඟට නාඩි පද්ධතියේ කය පාරිශුද්ධතාවය අවශ්‍යයි. නමස්කාරය සහ සජ්ජායනය තුලින් අභ්‍යන්තර පාරිශුද්ධතාවයේ නාඩි පද්ධතිය ඇති වෙනවා. ඒ වගේම පළඟ බැඳගෙන ඉන්නත් පුහුණු කරගන්න පහසු වෙනවා. ඔබ සුවයෙන් ඉන්න වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. නමස්කාර සජ්ජායන ක්‍රියා මාර්ගයේ මාර්ග තුනකදී අන්න එවැනි කෙනාට නිසි ගුරුවරයා හම්බුණු උනායින් පස්සේ ඉතා පහසුවෙන් දැහැන් ගත වෙන්න පුළුවන්. එතකොට අපේ මේ ඉදිරිපත් කරන මෛත්‍රී භාවනාවේ තියෙන විශේෂයක් තමයි තමන් සුවපත් වේවා කියලා අරමුණ ගන්නවා. ඊට පස්සේ තම කල්යාණ මිත්‍රයන් වහන්සේ සිහිපත් කරලා අරමුණ ගන්නවා සුවපත් වේවා කියලා. එච්චරයි. මෙහෙම මාසයක් දෙකක් කරනකොට ඔබේ ධ්‍යාන ශක්තිය, ඒ මෛත්‍රී ධ්‍යාන ශක්තිය ඉහළට එන බව ගුරුවරයා දකිනවා. සාමාන්‍යයෙන් ඉතින් මාස 3ක් විතර යනකොට කාගිත් තිනවා. සමහරකට මේක මාසෙමුත් දෙනවා. අන්න ඒ වෙලාවේදී ගුරුවරයා තමයි සමග එකතු වෙලා භාවනා කරන්න ඕනේ. එකතු වෙලා භාවනා කරනවා කියන්නේ ගුරුවරයාට අඩි 5ක් විතර දුරින් ඉඳගෙන භාවනා කරනවා. ඒකෙදි මේ විදිහෙන් ධ්‍යානයටපත් වෙන්න පුළුවන්. කියනකොට කෙනෙකුට මේක හිතන්නවත් බැහැ. ඒ කියන්නේ අධ්‍යාත්මික අධ්‍යක්ීම් ලංකාවේ නැහැ. ඒකයි තිබුණේ. ඒ තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි දැන් ඔබ ගුරුවරයා හම්බෙලා කීපවතාවක් අවශ්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා පුහුණු වීම සාර්ථක කරගන්න. මාස 3ක් විතර ගියයින් පස්සේ ඒ ධ්‍යානයටපත් වෙන එක හොයාගන්න ගුරුවරයාට පුළුවන් දුර ඉදදී උනා කතා කරලා. ඒ වෙලාවේ ගුරුවරයා කියනවා භාවනාවට වාඩි වෙන්න කියලා. ගුරුවරයාත් මෙහෙ ඉඳගෙන තමා ඉන්න ස්ථානේ වාඩි වෙනවා. දුර මහාද්වීපයෙන් එහා වුණත් කමන්නේ, ලංකාවේ කිරුවලේ වුණත් කමන්නේ. ඒ භාවනා කරද්දී ගුරුවරයා තම විස්මිත ධ්‍යාන ශක්තිය අර තම ශිෂ්‍යයා විත ආරෝපණය කරනවා. දුරස්ත වෙන්නේ. ඒකෙන් දැහැන් ගතේ. ඊට පස්සේ මේ භාවනාවම දිගටම කරනවා සති දෙකක් තුනක්. තවම තම ගුරුවරයා පමණයි නිමිතර ගන්න. දැන් ගුරුවරයා උපදෙස් දෙනවා සියලු සත්‍යෝ සූපත්තිත්වා කියලා අරමුණට එන්නේ. එතකොට කරන්නේ තමා සූපත්තිවා කියලා මිනිත්තුවයි, ගුරුවරයා සූපත්තිවා කියලා මිනිත්තු තුනක් හතරක්. ඊට පස්සේ දිගටම සියලුම සත්‍ය සූපත්ත්වා කියලා භාවනාවට යනවා. ඒකත් ටිකක් සාර්ථක වෙනකොට ගුරුවරයා ගන්නෙම නැතුව නතර කරනවා තාවකාලික. මම සූපත්ත්වා කියන එක මිනිත්තුවක් විතර. ඊට පස්සේ කෙලින්ම සියලුම සත්‍ය සූපත්ත්වා කියන අරමුණින් යුතුව දැහැන්ගත වෙනවා. අන්න හැබෑ මෛත්‍රී ධ්‍යානයට ආවා. උපාය තුනේ මේ ක්‍රමයට මෛත්‍රී ධ්‍යානයටපත් වෙන්න මාස 3ක්
තමා සාමාන්‍යයෙන් ගත වෙන්නේ. කෙනෙකුට මාස 4ක් 5ක් යන්න පුළුවන්, තව කෙනෙකුට මාසයක් ඉඳලා ඒත් පුළුවන් වෙයි. ඒ කියන්නේ පළඟ බඳලා ඉඳ ගන්න දෙයක් පුරුදු අය ආව. ඉතින් මේක පහසුයි. එතකොට මේ සම්ප්‍රේක්ෂණ භාවනාව විදේශික ඉන්න කෙනෙකුට උනත් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ලංකාවට ඇවිදින් කල්යාණ මිත්‍රයෙක් අඳුරගත්තා නම් අපිව ඔහුට ඇයට විදේශික ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. එයිදී දුරකථනයේ සම්බන්ධ වෙලා අවශ්‍ය වෙලාවට ශක්ති සම්ප්‍රේක්ෂණය කරලා දැහැන්ගත කරවන්න පුළුවන්. අපිට ඒ පිළිබඳ ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒකයි මේ විදිහ කතා කරන්නේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ආ මෛත්‍රී ධ්‍යානේ පතුරවන්න පටන් ගන්න ටික ටික. ඉස්සෙල්ලා මහත්ගතව පතුරු වෙනවා. ටික ටික. එතකොට ධ්‍යාන තත්ත්වයේ තව තව ඉහළට මෝරගෙන එනකොට අවසානයේ අපමාන චේතු විමුක්තියටපත් වෙන්න දස දිසාවට පතුරවන්න උගන්වනවා. මේ වචන කාරණා නෙවෙයි ඉගෙන ගන්න, මේ මුල ටිකයි දැනගන්න ඕනේ. ඔබ මේ විදිහේ ධ්‍යානයටපත් වුණායින් පස්සේ ඔබට නිසි ගුරුවරයා අනිවාර්යෙන් හම්බ වෙනවා. වේමයි කල්යාණ මිත්‍රයා කියලා තක හිතන්න එපා. ඒකලම සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා අවසන්. තෙරුවන් සරණ ගිහිල්ලා තීලයේ පිහිටලා කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා, ධර්ම ශ්‍රවණය කරනවා, ප්‍රතිපදාව ඉගෙන ගන්න යෝනිසෝමනසිකාරය තියෙනවා. නං ඔය නමස්කාරයේ සජ්ජායනයේ මාස ගානක් කරනකොට බොහෝ දිනකට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඒකට හේතුව තමයි නාඩි පද්ධතිය පිරිසිදු වීම. මේ විදිහෙන් දැහැන්ගත වෙච්ච කෙනා අවසානයේදී අප්‍රමාණ චේතු විමුක්තියටපත් වෙන්න දස දිහාට පතුරනවා. ආන්ගේ පතුරීම පිළිබඳව සහ තව ඒදී අවශ්‍ය ධර්මයක් පිළිබඳව ඊළඟ ධර්ම දේශනාවේ කරුණ ඉදිරිපත් කරනවා. නමුත් මේ අවස්ථාවේදී කිසියම් පැහැදිලි කිරීමක් කරන්න ඕන. මෙන්න අරමුණු ගැනීම පිළිබඳව නිමිති ගන්නෙ කොහොමද කියලා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු. මම සුවපත් වෙනවා කියලා ගන්න. ඕන් එක්කෙනෙක් කියනවා මෙහෙම. මම සුවපත් වෙනවා හයියෙන් කියනවා. තව එක්කෙනෙක් වැඩියෙන් මම සුවපත් වෙනවා ඇහින් නැතුව හිමින් කියනවා. ඇතුලි තව එක්කෙනෙක් අර විදිය කියන්නෙත් නෑ හිමින්, ඇතුලාන්තයෙන් කියනවා මම සුවපත් වේවා කියලා. ඒ තුන් ක්‍රමෙම වැරදි. ඒ වැරදි කියලා තේරුම් ගන්න ඔබ මෙහෙමයි. ඔබ ඒ අරමුණ ගත්තයින් පස්සේ ඔබේ ශ්වසන රිද්මේ ඒ අනුව හැඩ ගැහෙනවනම් ඒ නිමිති ගැනීම මෛත්‍රී භාවනාදී වැරදියි. ඔබ යන්නේ ආනාපාන භාවනාව පැත්තටයි. ඒක වැඩින්නෙත් නැහැ, මේක වැඩින්නෙත් නැහැ. ඒ නිසා මෛත්‍රී ධ්‍යාන වැඩීමේදී නිමිති ගැනීම ගැන විශේෂයෙන් සලකන්න ඕනේ. මම ඔබට තවදුරටත් මේ පිළිබඳ දේශනා කරන්න. ඔබ දැන් ඇස් පියා ගන්න. ඉස්සෙල් ඔබ නිමිත්ත ගන්න බලන්න මම සූපත් වෙනවා කියලා. සියලු සත්ත්වෝ සූපත් වෙනවා කියලා එහෙම ගන්න. දැන් බලන්න ඔබේ සසන පද්ධතිය සම්බන්ධද නැද්ද කියලා. අනිවාර්යෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙමනම් ඒ නිමිති ගැනීම වැරදි. එහෙමනම් නිමිත්ත ගන්න ඕනේ කොහොමද? ආස්වාද ප්‍රාස්වාදයට කිසිම සම්බන්ධයක් නැතුව මේ නිමිත්ත ගන්න ඕනේ. හරි, ඒක සියුම්ව ගන්න ඕනේ. ඒකට උදාහරණයක් දැන් මම කියනවා. දැන් වාඩි වෙන්න. ඇස් දෙක පියාගෙන භාවනා කරන විදිහ දුත් තබා ගන්න. මම කියන දේවල් දැන් හිතන්න එකින් එකට. ඔබේ මව, පියා, අන්තිමට ගිය පාසල, ගමේ නගරේ, රෝහල, අන්තිමට ගිය විශ්වවිද්‍යාලේ ගියන් විශ්වවිද්‍යාලේ, හොඳම යාළුවා, ඔබේ තරහකාරයා ආදෙන්. එහෙම කියනකොට ඔබට ඒව මතක් වුණා නේද? අම්මා කියලා කිව්වේ නෑ. මේ අම්මගේ ඔළුව, මේ කකුල් දෙක, අත් දෙක, ඒව එහෙම මතක් කරෙත් නේ. අම්මා කියනකොට අම්මා මතුණා හිතට ආවනේ. ඔබේ අන්තිමට ගිය පාසල කියනකොට මේ කැන්ටිම, මේ මේ නෝල් එක, මේ පන්ති කාමර, මේ ලැබ් එක කියලා එකින් එකට ගියේ නෑ හිත.
සමත්යක් වශයෙන් ඔබට ආවා අදහස පාසල කියලා. මේ ඔබේ නගරේ රෝහල කියනකොට එක පාට මේ අහවල් වීදී මේ මහ රෝහල තියෙන්නේ කියලා ඔබට නිමිත්තක් ආවා. ආන් ඒ විදිහටම අම්මා කියනකොට අම්මා කියලා වචනෙන් කියන්නේ නැතුව යටින් කියන්නේ නැතුව නිමිත්ත ගත්තා වගේම මම සුවපත් වෙත්මා කියන එකත් ගන්න. මං හිතන්නේ ඔබට දැන් පැහැදිලි. එහෙම අරගෙන නිකන් ඉන්න එපා බලන්න. එහෙම ගන්නකොට බලන්න සොසන රිද්මේට සම්බන්ධයක් තියෙනවද කියලා ඔබට හොඳට පැහැදිලි වෙයි. අම්මා කියන අරමුණ ගන්නකොට සුදුසු සිද්ධියේ කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ කියලාද. ආන් ඒ විදිහටම මම සුවපත් වෙත්මා කියන එකත් නිමිත්ත ගන්න. ඒ විදිහටම ස්වාමින් වහන්සේ සුවපත් වේවා කියන නිමිත්තත් ගන්න. අවසානයේදී සියලු සත්වෝ සුවපත් වේවා කියන නිමිත්තත් ඒ ආකාරයටම ගන්න. මේ නිමිත්ත ගත්තයින් පස්සේ ඒ නිමිත්තෙන් සිත තියාගන්න බැරුව වෙනස් වෙනව නම් පමණක් නැවත ගන්න. නැත්තම් දිගටම මම සුවපත් වේවා කිය කිය ඉඳන් ඉපා. උදාහරණයක් කියනවා නම් ගොවියෙක් හරකෙක් දැක්කගෙන යනවා නියරදී. ගොඩා කරපගෙන යනවා නම් ගොවියා දඟලන්නේ නැහැ, එහෙම යනවා බිම්බලා. නමුත් හරකා වෙරළට පැනනොත් ගොවියට සිද්ධ වෙනවා කෑ ගහලා ආයේ නියරට අරගෙන ගහ කියලා දක්වනවා. ඒ වායි තමයි. භාවනා කරද්දී අරමුණ අරගත්තයින් පස්සේ වෙන අරමුණක් ඇවිදින් ඒ අරමුණ යටපත් කරේ නැත්නම් දිගටම ඒක හිතේ අරමුණ තියාගෙන ඉන්න. ඒකට තමයි දක්ෂ වෙන්නේ. භාවනා කිරීමේ මේ දක්ෂතාවයක් තියෙන කෙනා ඒ විදිහටයි භාවනා කරන්නේ. එහෙම භාවනා කරන කෙනාට තමයි දැහැන්ගත වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි මේ කෙටි ධර්ම දේශනා පැවැත්වීමේ ක්‍රමයක් අනුගමනය කරන නිසා දැන් නියඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.